සෝෂල් මීඩියා එකෙන් බය කෙනෙක් හොයන්න බෑ. බය කෙනෙකුට ක්‍රෙඩිබිලිටි එක හදන්න පුළුවන් තමයි සෝෂල් මීඩියා. එතකොට එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. Facebook එකෙන් අපි හදන්නේ බය කෙනෙක් හොයන කෙනෙක්. බයගේ බයට තියෙන අර අපි තියෙන අපි ප්‍රොඩක්ට් එක ගැන මොකද්ද මෙයාගේ ස්ටෝරි එක? මෙයා මේ කියන්නේ ඇත්තද නැත්තද? කස්ටමර්ට අපි ගැන ක්‍රෙඩිබිලිටි එකක් හදන්න ඕනේ. අපි කරන සර්විස් එක හරි ප්‍රොඩක්ට් එක ගැන එයාට විශ්වාසනීය භාවයක් ඇති කරගන්න පුළුවන් ක්‍රම එකම තමයි ඔයාගේ ප්‍රොඩක්ට් එක ඔයා ඉස්සලාම් හදනවා. ඔයාගේ නැත්තම් සර්විස් එක හදනවා. ඒකට අදාළ ප්‍රසන්ටේෂන් එක ඔයා කරන්න ඕනේ. ආ ප්‍රයිස් එක දා ඉන්න බලන්න මම එනවා එක මේල් එකක් දාන්න කියන්නේ. මගේ ෆෝන් එකේ ඔක්කොම තියෙනවා. මගේ අපි ගත්ත කම්පැනි ප්‍රොෆයිල් එක, පෝට්ෆෝලියෝ එක, ප්‍රයිස් ලිස්ට් එක, සියලු දේවල් මං ගාව තියෙනවා. ඒක නැත්තම් මගේ ඇසිස්ටන්ට් ගාව තියෙනවා. මම මට මැසේජ් එකක් ආවත් මම එයාට ෆෝන් කරන මම යවන්න රේට් කියපු ගාම එයා එක්ක WhatsApp group එකක් හැදුවා. අවශ්‍ය දේවල් ටික ෆොටෝස් ටික ඔක්කොම within 30 minutes maximum 1 hour අනිවාර්යෙන් ප්‍රොඩක්ට් ඩීටේල් එක එතන තමයි තියෙන්නේ. ටැලන්ට් එක. ඒක අපි ප්‍රයිස් එකක් හරියට කස්ටමර්ට ප්‍රයිස් එකක් දෙන්න බෑ. උදාහරණයක් ඔයා ගන්නකෝ. ඔයා දැන් මගෙන් ප්‍රයිස් එකක් කිව්ලා ඔයාට මට ප්‍රයිස් එක දෙන්න බෑ නා. ඔයාට ඉල්ලන වෙලාවට පැක් දෙකක් ඇතුළේ ප්‍රයිස් එකක් දෙන්න බෑ නා. මගේ තියෙන කම්බිනේෂන් එක මොකද? මම ප්‍රොඩක්ට් එක සම්බන්ධ. අපි නෑනේ එතන. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. එතන හරියට ඒක ඒක අපි නෑ. ඒක මම ඊපෙරේදත් මම ඔක බැලුවා මේ ඒ ඇත්තෙම නෑ. අපේ කස්ටමර්ස්ලා ඔක නෑ. නැට් නිල්. ඔයා එක්ස්පෝර්ට් බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඔයාට තියෙන මූලික ප්‍රශ්න වලින් එක ප්‍රශ්නයක් තමයි ඔයා කොහොමද ඔයාගේ එක්ස්පෝර්ට් බිස්නස් එකට බය කෙනෙක් හොයාගන්නේ? බය කෙනෙක් හොයාගන්නේ විතරක් නෙමෙයි, එතනින් එහාට ඒ බයත් එක්ක රිලේෂන්ෂිප් එකක් පවත්වාගෙන ගිහිල්ලා ඔයාගේ එක්ස්පෝර්ට් බිස්නස් එක එස්ටැබ්ලිෂ් කරගන්නේ කොහොමද? මේක ලොකු ප්‍රශ්නයක්. විශේෂයෙන්ම බිගිනින් ස්ටේජ් එකේ ඉන්නවා නම් මේ ප්‍රශ්න වලට දරුණු විදිහට බලපාන්න පුළුවන්. අන්න ඒ නිසා සිම්පල් බුක්ස් channel එකට අද ඇවිල්ලා ඉන්නවා. ලංකාවේ agricultural space එකට පුදුම වටිනාකමක් තියෙන ප්‍රොඩක්ට්ස් අදලා ඒවා හොංකොං, ඔස්ට්‍රේලියා, USA, කැනඩා වගේ රටවල් 11කට එක්ස්පෝර්ට් කරන entrepreneur කෙනෙක්. මේ විදිහට agricultural space එකේ value added products අදලා ලංකාවේ agriculture එක, ලංකාවේ farmers ලව දිරිමත් කරන්න ගොඩක් මහන්සි වෙන එක්ස්පෝර්ට් කරන විවසායකෙක්. ඒ තමයි රන්ජන් හංචපොල. රන්ජන් හංචපොල කියන්නේ CAP Organic Private Limited ආයතනයේ founder සහ CEO, CAP Green Forest ආයතනයේ founder සහ managing director, CAP Engineering ආයතනයේ partner. මේ විදිහට agricultural space එකේ value added products අදලා ලංකාවේ agriculture එක සහ farmers ලව දිරිමත් කරන්න ගොඩක් වැඩ කරන ගොඩක් මහන්සි වෙන විවසායකයෙක්. ඉතින් එහෙම විවසායකෙක්ගේ ඔයාගේ export business එකත් පටන් අරගෙන ඒකට buyers ලව හොයාගෙන ඒක establish කරලා profitable export business එකක් දක්වා grow කරන්නේ කොහොමද පිළිබඳව හැම දෙයක්ම මේ video එකෙන් අපි රන්ජන් ගෙන්ම අහලා බලමු. අපි සර්විස් අපි අපේ ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් කියලා කිව්වොත් ඒ ප්‍රොඩක්ට් එක හරි සර්විස් එක හරි එක වෙන්න ඒක තමයි ඒක එතන තමයි පොයින්ට් එක. ඔයා හරියට ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි තියෙනවා නම් මේක ඔයාට කම්පිඩන්ස් තියෙනවා නම් මේක මාකට් කරන්න පුළුවන්, මේක අපි ඉන්ටර්නැෂනල් හෝ ලෝකල් මාකට් එකට දාන්න පුළුවන් කියන එක ඒ කම්පිඩන්ස් එක තියෙනවා නම් එතන ඉඳන් ඔයාට පටන් ගන්න පුළුවන් ඔයා බය කෙනෙක් හොයාගන්න විදිය. ඒතර ඔයාගේ ෆෝන් එක තියෙනවා. ඔයා ෆෝන් එකෙන් ඔයාට අපි ඉස්සරහට මම කියන්න. එතකොට තවකට ගත්තොත් එම කාරණා තුන හතරක්ම තියෙනවා. මම උදාහරණයක් දෙනවා. ඩිජිටල් වෝල්ඩ් එකේ අපි ඉන්නේ. ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකකින් අපිට ඔයා වැඩේ ඉතා ලේසියෙන් කරන්න පුළුවන්. ඒක තමයි එක. ඊට පස්සේ අපි කස්ටමර් කෙනෙක්, يعني බයට අපි කියන්නේ ක්ලයන්ට් කෙනෙක්, අපේ කස්ටමර් කෙනෙක්නේ. ඒතර කස්ටමර්ට අපි ගැන ක්‍රෙඩිබිලිටි එකක් හැදෙන්න ඕනේ. අපි කරන සර්විස් එක හරි ප්‍රොඩක්ට් එක ගැන එයාට විශ්වාසනීය භාවයක් ඇති කරගන්න පුළුවන් ක්‍රම එකම තමයි ඔයාගේ ප්‍රොඩක්ට් එක ඔයා ඉස්සලාම් හදනවා. ඔයාගේ නැත්තම් සර්විස් එක හදනවා. ඒකට අදාළ ප්‍රසන්ටේෂන් එක ඔයා කරන්න ඕනේ. උදාහරණයක් විදිහට වෙබ්සයිට් එකක් ඔයාට හරියට වෙබ්සයිට් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන් නම් එහෙම නැත්නම් Facebook එකේ page එකක් හදලා ඔයාට ඔයාගේ කරන සර්විස් එක සහ ප්‍රොඩක්ට් එක ඔයාට එක platform එකේ දාන්න පුළුවන් නම් එතනින් තමයි පළවෙනි එක. ඕක තමයි උදාහරණයක් විදිහට ඉස්සෙල්ලාම ගන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම දැන් digital අපි කියමු මොකක්ද digital marketing. නැත්නම් අපි කියමු social media. Social media platform එකේ අද වෙද්දි 4.2 billion පරිශීලකයෝ ඉන්නවා.
තර ඕකින් සාමාන්‍ය දවසකට පැය දෙක දෙකක් තුනක් දැන් අපි නැත්නම් මම නම් හිතන්නේ සාමාන්‍ය මම පැය 8ක් විතර මම සෝෂල් මීඩියා එකේ තමයි මම ඉන්නේ. ඒක පැය දෙකමාරක් තුනක් අනිවාර්යෙන්ම එක පරිශීලකෙක් ඕකට එනවා. ඒ වහතර 4.2 බිලියන් එකෙන් ඉතින් දශම ගාණක් අපි පාවිච්චි කරොත් එහෙම අපේ බයස් වල එතරම් හැදිලා. හරි ඒක තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන් උපරිම දේ. ඊට පස්සේ ගත්තොත් එහෙම අපි ලංකාවේ ගත්තොත් එහෙම කතා කරගත්තද අනිවාර්යෙන්ම මම දැන් ඔක සමරයිස් කරොත් එහෙම අපිට අනිවාර්යෙන් හොඳ ප්‍රොඩක්ට් එකක් තියෙන්න ඕන. එහෙම නැත්නම් සර්විස් එකක් අපි ප්‍රොඩක්ට් ඕ සර්විස් එක හරියට තියෙනවා නේද? ඒක යුනික් එකක් නක්. අපි ඒක කියන්නේ මගේ ප්‍රොඩක්ට් මම ගත්තොත් එහෙම මගේ ප්‍රොඩක්ට් එක පොඩක් යුනික්. එතකොට මම එතකොට ඒකට අවශ්‍ය අර පොෂන් තැන කොහෙද තියන්න ඕන කියන ලෙවල් එක මම හදලා තියෙනවා. එතකොට ඒකත් එක්කම සෝෂල් මීඩියා මම පටන් ගත්තා. එතකොට හොඳ වෙබ්සයිට් එකක් කරලා තියෙනවා ඕන එක්කෙනෙක් කස්ටමර් කෙනෙක් විසිට් කරොත් එයාට හොඳ ප්‍රেজෙන්ටේෂන් එකක් තියෙනවා. හොඳ ස්ටෝරියක් බිල්ඩ් අප් කරලා තියෙනවා. ඊට පස්සේ තමයි ලංකාවේ තියෙනවා EDB කියලා ආයතනයක්. එතකොට යා EDB ආයතනයේ ලොකු දෙයක් කරන්න පුළුවන්. එතකොට එයාලගේ ප්ලැට්ෆෝම්ස් තියෙනවා. එයාලගේ එතකොට නිව් සෙල්ට් එකක් කියලා තියෙනවා. නිව් සෙල්ට් එකේ අපිට රෙජිස්ටර් වෙන්න පුළුවන්. එතකොට එයාලා අපිට දෙනවා එක එක චාන්ස් දෙනවා එක්සබිට් කරන්න. එහෙම නැත්නම් මොන කොහරි තියෙන වර්ක්ෂොප් තියෙනවා. ඒවට අපි සම්බන්ධ කරනවා. ඊට පස්සේ එයාලගේ ඩිරෙක්ටරි අපිට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඉතින් ඒවත් එක්ක අපිට ඩීටේල් එනවා. ඒ මොනවා කරන්නත් අපි ප්‍රොඩක්ට් එක නම්බර් 1 තියෙනවා. මොනවා නැත්නම් ප්‍රොඩක්ට් එකක් හරියට නැත්නම් කස්ටමර් කෙනෙක් අපි බය කෙනෙක් කැවිලා ඒක බලන්න විදියක් නැත්නම් ඒක පේන්න නැත්නම් එයාට මේක මේක එයාට කම්පිලස් නැත්නම් ප්‍රොඩක්ට් එක ගැන එතෙන් එයාට බය කෙනෙක් හොයාගන්න එක ලේසි නෑ. ඔයි ෆස්ට් බයව හොයාගත්තේ කොයි වගේ අප්‍රෝච් එකකින් කියලා? රයිට්. මම කල්පනා කරේ කවුද මගේ ෆස්ට් බය කියන එක. හොංකොං එකෙක් තමයි ඉස්සල්ලාම ෆස්ට් බය වුනේ. ඒක වුනේත් සෝෂල් මීඩියා තමයි. දැන් මොකද මම කොවිඩ් කාලේ මම පටන් ගත්තේ ඔක R&D කරන 2018 ඉඳන්. නමුත් ප්‍රොඩක්ෂන් පටන් ගත්තේ 2019 දෙසැම්බර් වගේ. ජස් බිග්නින් ද කොවිඩ්. ඒතර කොවිඩ් එක ඔය පැත්තේ කරාට නිකන් සෑම්පල් කරාට හරියට තිබ්බේ. නමුත් අර කොවිඩ් වලත් එක්ක මාව පොඩ්ඩක් ප්‍රමෝට් වුණා. මගේ ප්‍රොඩක්ට් ටිකත් එක්ක මගේ සෝෂල් මීඩියා එකත් එක්ක ප්‍රොඩක්ට් එක ටිකක් උඩට ආවා. මේ ප්‍රොඩක්ට් ටිකක් තියෙනවා මෙහෙමයි කියලා දැන්. මම අතන කටුවනෝදානේ සවසප්. ඒතර සවසප් කියන එක පොඩ්ඩක් යුනික් එකක් වුණා ලෝකේ. සමහර ලෝකේ බලපුවාම නිකන් අර ටිකක් අර අපි කියන්නේ සුපර් ෆුඩ් ගණේ තියෙන එක. එතකොට ඒකත් එක්ක මේක බලපුවම හෙල්ත් කොන්සස් තියෙන අර හෙල්ති ප්‍රොඩක්ට් එකක් ලෙවල් තියෙන්නේ. ඉතින් හොංකොං එක්කෙනෙක් තමයි ඉස්සල්ලාම මේකට ඇවිල්ලා මගෙන් ඉන්ක්වයරි කරගත්තේ. මොකද වල් දැකලා ඇති අර මගේ තියෙන පොඩි ප්‍රීමියම් බොටල් එකක් තියෙනවා. Facebook එකේ මගේ ඇදී මම හිතන්නේ 2019 වගේ වෙබ්සයිට් එකක් හරියට තිබ්බේ නැහැ. නමුත් Facebook එකේ මගේ මුලින්දම තිබ්බා මම පැලේ හිටවන තැන ඉඳන්ම අන්තිමට ප්‍රොඩක්ට් එකක් හදන තැනට එනකම්ම ඒක කොහොමද වෙන්නේ කියන එක තියෙනවා. ඒක ඕන එකිනෙක ගිහිල්ලා පොඩ්ඩක් බලපුවාම මෙයා කරන් මම අර ක්‍රෙඩිබිලිටි එක කියන්නේ අපිට කැපැසිටි එකක් තියෙනවා මෙයාට මොකක් හරි කැපැසිටි එකක් තියෙනවා මේක කරන්න පුළුවන් කියන එක තියෙනවා. ඊට පස්සේ තමයි කස්ටමර් කෙනෙක් කතා කරාට පස්සේ මගෙන් රේට් එකක් ඉල්ලුවට පස්සේ ඇට්ලීස්ට් within hour දෙන්න බැයි නම් අපිට රේට් එකක් මිනිස්සයාට එතනින් එහාට බිස්නස් එකක් කරන්න නැහැ. ඉතින් ඒක තමයි අපි දැන් අපේ මිනිස්සුගේ නැත්තේ ඒක තමයි. දැන් මම මට ඕන තරම් වෙනස් තියෙනවා මම කරන්න නැතිව තියෙනවා අපි කොහොම කැෂුව කියලා. කැෂුව ලංකාවේ ඕන තරම් තියෙනවා. ඒක කැෂුව එක්කෙනකින් ඇහුවොත් එහෙම දවස් දෙකක් තුනක් වක් ගන්න රේට් එකක් දෙන්න. එතනින් එහාට එතනින් මට එයාගෙන කිසි කම්පිටන්ට් නැහැ. ඉතින් මට එහෙම නැත්තම් ඉතින් ෆෝන් එකේ නුට එහෙම කොහොමද තියෙන්නේ නැහනේ. ඉතින් අපි හදාගන්න ඕනේ එකම දේ තමයි අපේ ප්‍රොඩක්ට් එකක් තියෙන්න පුළුවන් සර්විස් එකක් තියෙන්න පුළුවන්. හැබැයි ක්ලයන්ට් කෙනෙක් අහුවොත් මොනවක් කර රේට් එකක් අහුවොත් අහන්නේ රේට් එකනේ. ඔයාගේ රේට් එක කීයද කැපැසිටි මොකද්ද කියලා. ඒකට අපිට දෙන්න බැයි නම් පැය දෙක තුනක් ඇතුළත අමුතර පැය දෙක තුනක් ඇතුළත රේට් එකක් බ්‍රේක් කරලා දෙන්න බැයි නම් එතනින් එහාට බිස්නස් එකක් කරන්න බෑ. මගේ තියෙන කන්ඩිෂන් එක. ඉතින් ඕක තමයි මම ඉස්සල්ලාම අහගත්තේ හොංකොං එක්කෙනෙක්. ඉතින් එයාත් එක තාම බිස්නස් එකේ විදිහටම යනවා. ඊට පස්සේ දැන් අන්තිම චයිනා ගත්තා. චයිනා මේ වෙද්දි ඒ කියන්නේ තාම දැන් හිතා මම හිතන්නේ හිට නැත්නම් ඉඳ තමයි ලෑන්ඩ් කරන්නේ චයිනා වලට. මුල් කීපේම හම්බුනේ සෝෂල් මීඩියා හරහාද? තාම සෝෂල් මීඩියා. තාම සෝෂල් මීඩියා සහ දැන් කරන්නේ අපි කියන්නේ වර්ඩ් මාර්ක් කියන්නේ කටින් කරේ කවුරු හරි ඇහුවොත් එමෙ රෙකමන්ඩ් කරන මොන හරි ප්‍රොඩක්ට් එකක් ගන්න තිබ්බත් ඒ රෙකමෙන්ඩේෂන් තමයි යන්නේ. ඒතකොට දැන් අපි අර කරන දේවල් තාම යන්නේ සෝෂල් මීඩියා හරහා යන්නේ. ඒතකොට වෙබ්සයිට් එක දැන් තමයි හදලා තියෙන්නේ. ඕක තමයි යන්නේ. ඒකත් එක තමයි සෝෂල් මීඩියා වල දකින්න කට්ටිය දැන් මම ප්‍රොඩක්ට් එකක් දැම්මොත් එමේ ඒක කවුරු හරි ෂෙයා කරනවා. සාමාන්‍යයෙන් මම පෝස්ට් එකක් දැම්මොත් එමේ රම රීච් එක 100k වගේ තියෙනවා. මම නිකන් පෝස්ට් දාන්නෙත් නැහැ. දැන් Tamanට මම කියන්නේ දැන් මට කන්ෆිඩන්ස් නම් මේ ප්‍රොඩක්ට් එක සෙල් කරන්න පුළුවන් මේකේ අර කියන්නේ මොස්ට් ඉම්පෝටන්ට් පස් අපි ගන්න. අපි ඉස්සලාම අපිට පේන දේනේ ඉස්සලාම් තියෙන්නේ. අර පස් ඉම්ප්‍රෙෂන් එක තමයි මොස්ට් ඉම්පෝටන්ට්. එතකොට මට මේක කන්ෆිඩන්ස් නම් මේ ප්‍රොඩක්ට් එක දැකපුවාම මිනිස්සුෙක් අතට ගණී කියන එක ඉතින් එහෙට ප්‍රශ්නයක් නැහැ. අපි ප්‍රොඩක්ට් එක ටේස් කරලා බලන්නේ පස්සේනේ දෙවුනුවනේ. දෙවුනුව. ඉස්සලාම අපි කරන්නේ ටේස් කරලා කොච්චර කිව්වත් මේ ප්‍රොඩක්ට් එක මේමයි මෙච්චර කිව්වත් මිනිස්සු එහෙම ගන්න නැහැ. බල ගන්න එකම දේ තමයි මේක ලස්සනක් තියෙන. ලක්ෂණ දැකපුවාම මේ ප්‍රොඩක්ට් එකේ පිළිවෙලක් සහ අර ලස්සනක් දැකපුවාම එයා හිතනවා මේක ඇතුලේ තියෙන දේත් මේකට වඩා හොඳයි කියන එක. ඒ ක්වොලිටි එක
පේනවා ඇසුරු මේ මගේ පැකේජින් එකෙන් තෙන් කෝල්ටි එකද මම කියන්නේ මේක මේ න්ියුට්‍රිෂනල් පැත්තේ 100% තියෙන්න ඒම නෙමෙයි Tamanta මිනිස්සෙකුට පේන්න කස්ටමර් කෙනෙක් දැකපුවා මේක අතර ගන්න පුළුවන් ඒ ලෙවල් එක හදාගන්න එක ඒක Tamanta පුළුවන් වෙන්න ඕනේ එහෙම නැත්නම් Tamanta කම්පියුටර්ස් නැත්නම් එතනින් හැට තින් ගමනක් නැහැ අපි අපිට කවදාවත් හිතන්න බෑ මෙයා මේක හොඳයි මෙහෙමයි මට පිටක් පිට නැහැ නමුත් අරයට හොඳ වෙයි කියලා ඒක බෑ Tamanta පිට වෙන්න ඕන නම්බර් 1 නම්බර් 1 Tamanta පිටුනොත් තමයි මෙතන ගමනක් ඇති වෙන්නේ අපි ඒක උඩට මරයන් පුළුවන් එතන තමයි ඕනම කනෙක්ටර් රෙකමෙන්ඩ් කරන්නේ ෆස්ට් අප්‍රෝච් එක ඒ විදිහට යන්න කියලාද? Yes. පළවෙනි එක තමයි අනිවාර්යෙන් ප්‍රොඩක්ට් එකක් අපිට කම්පිඩන්ස් එක හදාගන්න. ඒක මට කියන්න බෑ. එතුවාට Apple වලින් කරන්න පුළුවන් වෙන්න පුළුවන්, Anoda වලින් කරන්න පුළුවන් වෙන්න පුළුවන්. මම කියන්නේ මම කවුරු හරි Anoda copy කරලා Anoda කරනවා නම් මම success. උදාහරණයක් විදිහට දැන් එක්කෙනෙක් ටී එහෙම නැත්නම් ඇඳුම් බය ගොඩක් අය export කරන දෙයක් යවනා කියලා හිතන්නකෝ. දැන් එයා හිතන්න පුළුවන් දැන් ලොකු කට්ටිය ඉන්නවා මාකට් එකේ. මේ වගේ කට්ටිය පරද්දලා මම කොහමද බය කෙනෙක් හොයාගන්න කියන සැකේ යටදී. කොහමද මේ චැලෙන්ජ් එක ඕගම්? ඒක තමයි කේ. පළවෙනි එක තමයි පැකේජින්. අපේ ලංකාවේ ගත්තොත් මේ පැකේජින් වර්ග ඕන තරම් කරන කට්ටියක් තියෙනවා. ලෝකෙත් තියෙනවා පැකේජින් වර්ග ඕන තරම්. දැන් මම මගේ තියෙන හර්බල් ටී එක ඉස්සල්ලා මම බ්ලැක් පවුච් එක කරා. බ්ලැක් පවුච් එක කියන්නේ සාමාන්‍යයෙන් අර ප්‍රීමියම් කැටගරි තමයි ඒක. අපි කියන්නේ සුද්ධ කියලා කිව්වොත් එහෙම පොරින් අස්සලා දාන්නේ බ්ලැක් කියන්නේ ප්‍රීමියම් පැත්තට තමයි අදාළ. නමුත් ඒකත් ඒ කරගෙන හිටියත් පුළුවන් ඒක මගේ පවුච් එකක් කියනවා ඒ කියන්නේ පොලි එකක්. ඉතින් ඒක පොඩ්ඩක් මට පොඩ්ඩක් ෆිට නෑ මේක එන්වයරන්මන්ට් ප්‍රශ්නයක් නේද. ඊට පස්සේ මං ගියා කැනිස්ටර් එකට, පේපර් කැනිස්ටර් එක. ඒකෙත් දැන් මට ෆිට එකක් නෑ. ඒක පොඩ්ඩක් ඒක දැකපුවා මට මදි වගේ. දැන් මම ඊයේ පෙරේදා බලලා සර්ච් කරද්දි ටී අපේ හදලා බොක්සස් තියෙනවා. අර මාවලස් බොක්සස් තියෙනවා. ඉතින් උතරයි තියෙන්නේ පොඩ්ඩක් අර හිතන්න පොඩ්ඩක් අමුතු විදිහට හිතන්න නේද. උතර අර අපි එක විදිහට උත් එම් අර කියන්නේ මං කිය හැම වෙලේම කියන්නේ don't be normal කියලා කියන්නේ ඒක තමයි වෙන්නේ. අපි කවුරු හරි හිතන විදිහ නෙමෙයි ඒක opposite හිතුවත් විතරයි අපිට ගමනක් යන්න පුළුවන්. නැත්තම් අපි හැමෝම හිතන දේ හැමෝම කරන දේම ඒක හිතුවත් එම උදාහරණයක්. අපි දැන් අපි simple book කියන්නේ accounting පැත්තනේ. එතකොට අපි stock marketing පැත්ත නම් බැලුවොත් එම ගොඩක් දෙනෙක් price එක වැඩි වෙනවා නම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා stock කරන්න යන්න බලන්නේ. එහෙම නෙමෙයි. මං කියන්නේ ඒක යනවා නම් අනිත් පැත්ත ගන්නවා. අඩු වෙන එකට තමයි දෙන්න ඕනේ. එතන තමයි success වෙන්නේ. දැන් මම මේ දවස්වල tourism පැත්තේ මගේ තියෙන නකල්ස් වල property එක ඒක හොඳ property එක මම දැන් පටන් ගන්නවා tourism දැන් තමයි form ගන්න tourism අව අවුරුදු දෙකක් යයි මේක හැදෙන්න බබ ඒ වෙද්දි ඔක්කොම හැදලා ඉවරයි දැන් තමයි පටන් ගන්න ඕනේ අපි කවුරු හරි හිතනවා නෑ තාම දැන් අහුවොත් එම අපෝ tourism යන්න එපා tourism දැන් ඔක්කොම ඉවරයි එහෙම නෙමෙයි දැන් තමයි point එක දැන් කරොත් තවර තව අවුරුදු දෙකක් ඉඳලා දැන් මිනිස්සු දැන් ඉන්නේ අර අපි කියන්නේ අර ඉන්නේ අර හාමතේ ඉන්නේ නැත්තම තමයි මිනිස්සුන්ට දැන් කොහරි යන්න ඕනේ විදිහින්ද ඕක දැන් මේක පොඩ්ඩක් ඔකේ කියපු ගාම්ම එන්නේ වැල්ලොකඩි. හරි එතකොට අපි රෙඩි වෙලා හිටියේ නැත්නම් එම we are fail. ඉතින් දැන් අපි පටන් ගන්න ඕන. ඔය ටික තමයි ඕක මම හිතන්නේ පොඩ්ඩක් අර අමුතු විදිහ හිතුවේ නැත්නම් එම අපිට ටිකක් ගමනක් යන්න අමාරු. මම කියන්නේ පොඩ්ඩක් අමුතු විදිහ හිතන්න. අමුතු විදිහ හිතන්න. ඒ කියන්නේ දැන් හැමෝම හිතන විදිහ නෙවතු වෙනස් පැත්ත හිතුවත් එම මේක යන්න පුළුවන්. මේක තමයි ගමන. දැන් ඔකටම ඇඩ්වෙන තව ප්‍රශ්නයක් තමයි දැන් මේ වීඩියෝ එක බලලා කෙනෙක් හිතෙන්න පුළුවන් දැන් export කරන්නේ මම පිට ලංකාවෙන් පිටනේ එතකොට දැන් මම බය කෙනෙක් සෝෂල් මීඩියාකින් හොයනකොට ඒ සර්ලගියත් ෆොරිනර් කෙනෙක්ව මම කොහොමද මේකෙන් අප්‍රෝච් කරන්නේ සෝෂල් මීඩියා එකෙන් බය කෙනෙක් හොයන්න බෑ බය කෙනෙකුට ක්‍රෙඩිබිලිටි එක හදන්න පුළුවන් තමයි සෝෂල් මීඩියා එතකොට එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ Facebook එකෙන් අපි හදන්නේ බය කෙනෙක් හොයලා කෙනෙක් බයගේ බයට තියෙන අර අපි තියෙන අපි ප්‍රොඩක්ට් එක ගැන මොකද්ද මෙයාගේ ස්ටෝරි එක මෙයා මේ කියන්නේ ඇත්තද නැත්නම් අර කියන්නේ අහසින් පාත් වෙලා නිකන් ඕන කට්ටියක දැන් මට ඕන තරම් ඉල්ලනවා private label කරලා දෙන්න. I'm open for new idea එක ප්‍රශ්නයක් නැහැ. private label කියන්නේ. එතකොට යාලා කරන්නේ අපි අපේ බෝතලේ ඔක්කොම තියෙනවා packaging එක යාලාගේ. එතකොට ඒ කියන්නේ වෙන කාගේ හරි brand එකක්. එතකොට ඒකේ brand එක තිබ්බට ඒක මං හිතන්නේ නැහැ මාක. නමක් තියෙන company එකක් නම් ප්‍රශ්නයක් නැහැ. ලොකු නමක් තියෙන company එකක් අපි කියමු A කියන company world famous මොකක් හරි company එකක් නම් එතකොට අපි private label කරලා දුන්නා කියලා ආ ප්‍රශ්නයක් නැහැ. ආගේ brand එක තියෙනවා. එයාට යන්න පුළුවන්. පොඩියෙන් පොඩියට ගන්න කට්ටිය නෑ මට private label කරලා දෙනවද ඔයා? එහෙම නම් ඒක තමයි එන්නේ. එතකොට private label කරා කියපුවම එතකොට ඕන එකට මම කිව්වා credibility එක හදන්න බෑ. එතකොට ඕන එකේ මේ product එක දාපු ගාම අහසින් පාත් වෙලා කියලා දිනවා. එයාගේ ස්ට්‍රොබියක් නෑ මේක කොහොමද දැදුවේ කියලා නෑ. මගේ බලපු ගාම මගේ අර පොළවේ ඉඳන් පැලේ අපි කියන්නේ සීඩ් එක පොළවට දාපු තැන ඉඳන් අනෝද ගෙඩිය කඩන තැනට නිකන් බෝතලෙට වෙන තරම් මගේ social media එකෙන් ගන්න පුළුවන්. හැබැයි බය කෙනෙක් හොයාගන්නේ social media නෙමෙයි මං කියන්නේ. Google search තියෙනවා. අපි මං කිව්වා පළවෙනි එක මට හම්බුනේ අතන social media කොහොම හරි sharing ගෙයලා මෙතන අපි කියන්නේ අර මෙඩ්වින් ශ්‍රී ලංකාවේ ගෲප් එකක් තියෙනවා ඕකේ ෂෙයා කරාට පස්සේ ඕකෙන් අපි ඉන්ටර්නැෂනල් ඉන්න කට්ටිය ෂෙයා වෙනවා. එතකොට ඒ මාර්ගෙන් ඕනතරම් ඉන්නවා. දැන් මගේ page එකේ මගේ profile එකෙත් foreigners ලා ඕනතරම් ඉන්නවා. ඊට පස්සේ යාගේ website කියන එක website එකක් කියන එක තියෙන ඕනෙ කෙනෙක් આવුත් website එක යනවා. website එක number 1 තියෙන්න ඕනේ. ඒක presentable විදිහට තියෙන්න ඕනේ.
ඊට පස්සේ සෝෂල් මීඩියා කියන ටික පොඩ්ඩක් ඒ පේජ් එක හදලා අවශ්‍ය විදිහට සෝෂල් මීඩියා එක මේන්ටේන් කරලා තියෙනවා නම් අර Google search එකෙන් ගිහිල්ලා අපිට ඕන තරම් ඩිරෙක්ටරි ගන්න පුළුවන්. අපාර ගල්ෆ් ෆුඩ් ගිහිල්ලා ගියා මේ අවුරුද්දේ පෙබරවාරිද මං ගාදින මේ වගේ පොත. හරි මං හිතන රටවල් 80ක කස්ටමර් ලිස්ට් එකක් තියෙනවා. තාම මං ඕක ලියලවත් නැහැ. මොකද මට ඒවා ලියලා ආවොත් එම් ඉන්කවරි අවශ්‍යයි අනිවාර්යෙන් ඉන්කවරිස් එනවා. ආවොත් එම් මට ඒවට දෙන්න පුළුවන් තරම් මගේ කැපැසිටි තාම නැහැ. හරි මං කියන එක තැනයි තියෙන්නේ. එක තැනක් අපිට දැන් ඒක EDB එකෙන් chance එක හම්බුනේ. ඉතින් එතන ගියාට පස්සේ මම රටවල් 80ක තිබ්බ පොඩක් ලංකාවට ගෙනාව පොඩි පොඩි sample ගෙනල්ලා මම try කරා මෙවුවා මොනවද වෙනස් තියෙන්නේ අපිට ඒක කරන්න බැරි. Simple scene. ඉතින් ඒක අර අපි අර ඒ කරන වැඩේට ජීවත් වෙනවා නම් ඒකෙම බැහැලා ඉන්නවනම් we can do it. ඉතින් ඕක තමයි මං කියුවේ අර social එකේ ඔයාව Facebook එකෙන් කොහමද කස්ටමර් කෙනෙක් හොයන්න කියන එක පුළුවන්. නමුත් ඒක direct එකක් නෙමෙයි. Indirect. වටෙන් ගිහලා තමයි යන්නේ. ඊළඟ ප්‍රශ්න තමයි රංජන් දැන් හිතන්නකෝ එක්කෙනෙක්ට හරි buy කෙනෙක් set වුණා කියන්නකෝ. දැන් ඊට පස්සේ දැන් මෙයා terms and condition negotiate කරන්න ඕනේ. Price එක negotiate කරන්න ඕනේ. ඔතනත් ප්‍රශ්න ටිකක් තියෙනවා. ගොඩක් මිනිස්සු වරද්දන තැනුත් තියෙනවානේ. කොහොමද මේ වැඩේ හරියට කරන්නේ? එතන තමයි ලොකුම ප්‍රශ්නේ. කස්ටමර්ස්ලා මට ඕන තරම් දැන් මම ගත්තොත් මගේ දැන් ඔව් ඇත්තන Facebook එකේ සහ අපේ වෙබ්සයිට් එකේ ඔයාලා දැකලා ඇති ඒක තියෙන ලස්සනත් එක්ක සාමාන්‍යයෙන් දවසට ඉන්ක්වයරිස් 10ක් විතර එනවා මොනවා හරි අහනවා රීටේල් එකේ මම ඒක දාලා තියෙනවා මොකද මම ප්‍රයිස් දාලා තියෙන්නේ ප්‍රයිස් දාන්න නැතුව ප්‍රශ්නයක් තියෙනවා ඒ ප්‍රශ්න ඒ ටික දැන් ඔයත් එක්ක ඇදලා අයියෝ ඔක ඒ කියන්නේ එකම දේ තමයි ඉන්ක්වයරිස් එනවා අපි ඉන්ක්වයරිස් ආපහු ඉන්ක්වයරිස් කොහොමද අපි මැනේජ් කරන්න කියන එක තමයි ලොකුම දේ හරි එතකොට මම ඉස්සලත් මතක් කරේ අපේ සප්ලයර්ස්ලාගේ අපේ මැනුෆැක්චරර්ලා හෝ සප්ලයර්ගේ නැතිම දේ තමයි අර අර කියන්නේ මොකක් හරි යවොත් කියන්නේ ප්‍රයිස් එක දා ඉන්න බලන්න මං එනවා එක මේල් එකක් දාන්න කියන්නේ මගේ ෆෝන් එකේ ඔක්කොම තියෙනවා මගේ අපි ගත්ත කම්පැනි ප්‍රොෆයිල් එක පෝට්ෆෝලියෝ එක ප්‍රයිස් ලිස්ට් එක සියලු දේවල් මං ගාව තියෙනවා එහෙම නැත්නම් මගේ ඇසිස්ටන්ට් ගාව තියෙනවා මම මට මැසේජ් එකක් ආවත් මං එයාට පෝට් කරන මෙයා යවන්න රේට් කියපු ගාම එයා එක්ක මොනවා WhatsApp group එකක් ඇදුවා අවශ්‍ය දේවල් ටික ෆොටෝස් ටික ඔක්කොම within 30 minutes maximum 1 hour අනිවාර්යෙන් පොඩක් ඩීටේල් ටික එතන තමයි තියෙන්නේ talent එක. ඒක අපි price එකක් හරියට customer ට price එකක් දෙන්න බෑ. උදාහරණයක් ඔයා ගන්නකො. ඔයා දැන් මගෙන් price එකක් ඉල්ලලා ඔයාලට මට price එක දෙන්න බෑ නා. ඔයාට ඉල්ලන වෙලාවට pack දෙයක් අතට price එකක් දෙන්න බෑ නා. මගේ තියෙන confidence එක මොකද මේ product එක සම්බන්ධව? අපි නෑ නේද එතන. හරි. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. එතන හරියට ඒක අපි නෑ. ඒක මම ඊයේ පෙරේදත් මම ඔක බැලුවා මේ ඒ ඇත්තෙම නෑ. අපේ customers ලා ඔක නෑ. net nil. ඉතින් එතනත් එතනින් හැට අපයි කතා කරන්න දෙයක් නෑ service එකක් ගැන. ඒ හරි බයයි. price එකක් දුන්නොත් මගේ price එක අරගෙන මෙයා වැඩක් නැහැ. දැන් මගේ ප්‍රයිස් පේස් මම වෙබ්සයිට් එකේ දාලා නැත්තේ එක හේතුවක් නිසා. මගේ රටවල් 11ක කස්ටමර් රටවල් 11ක ඉන්නවා. ඒජන්ට්ලා ඉන්නවා 35ක් විතර. UK ගත්තොත් 4 5 දෙනෙක් ඉන්නවා. කැනඩා දෙන්නෙක් විතර. ඕස්ට්‍රේලියා ඔහම ඉන්නවනේ එතකොට. එතකොට එයාලා විකුණන ප්‍රයිස් එක එක ප්‍රයිස්. මට කියන්න බෑ ඔයා දෙන්න මේක ඩොලර් 2ට. ඔයා මේක ඩොලර් 5ට දෙන්න කියන්න බෑනේ. මොකද එයා කැනඩා ගත්තොත් එහෙම කැනඩා එක්කනා එයාගේ සිපින් කොස්ට් එකයි අනම්මනන් එක්ක ඔක්කොමත් එක්ක එයා ඒජන්ට් දෙන ප්‍රයිස් එකක් තියෙනවා. කැප්සිලෝන් සහ කැප් ඕගැනික් කියලා Google ගහලා සර්ච් කරපු ගමන් මගේ ප්‍රයිස් එක එනවා නම් මෙයා විකුණන්නේ ඩොලර්ස් 2ට මෙයා දෙන්නේ ඩොලර් 5ට ගමන් මෙතන කම්පීට් එකක් එනවා. එතකොට ක්ලයන්ට් එක ෆයිනල් බයර් කියන්න පුළුවන්. ඔයා බලන්න අර කම්පැනි දෙල දෙන ඩොලර් 2ට ඔයා මට දෙන්නේ ඩොලර් 5ට ඉතින් මේක ප්‍රශ්නයක්. ඒකින්ද මම තීරණ ගත්තා තීරණය කරා. මගේ ප්‍රයිස් කවදාවත් මම ඔන්ලයින් ප්‍රයිස් එක නෑ. කවුරු ඉන්ඩිවිජුවල් ඉන්නු ප්‍රයිස් එක දෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඔන්ලයින් කාටවත් ප්‍රයිස් දාන්න එක තමයි කම්පැනි පොලිසියක් විදිහට මම මේක මේන්ටේන් කරනවා. ඉන්කවරි සීට් එක තියෙනවා පැහැදිලිව. ඔන් ද ලයිව් චැට් එකක් තියෙනවා නැත්නම් යාට පොඩි ටෙක්ස් එකක්. කොහම ඊසි දීලා තියෙන්නේ. පොඩි චැට් බොක්ස් එකක් කරලා ප්‍රොඩක්ට් එක සිලෙක්ට් කරලා චැට් බොක්ස් එකක් එනවා. කොහෙද යා ඉන්ඩිවිජුවල්ද රීටේලර් කෙනෙක්ද නැත්නම් ඉම්පෝට් එක කෙනෙක්ද රට මොකද්ද ලෝකල්ද නැත්නම් ඉම්පෝට්ද? ඊමේල් එකයි ෆෝන් නම්බර් එච්චර. ඊමේල් එකයි ෆෝන් නම්බර් විතරයි යාට දාන්න තියෙන්නේ. තාපුක ඔටෝමැටිකලි මැසේජ් එක අපිට එනවා. ඉතින් ඒක අපේ සේල්ස් ටීම් එකෙන් ඒක කස්ටමර් ෆීඩ්බැක් එක දෙනවා. ඉතින් ඒක නිසා අඩුම තරම් අද ප්‍රයිස් කරා නම් ඒක ඒ ජොබ් එක යත් එක පුළුවන් තරම් නෙගෝෂিয়েට් කරලා ජොබ් එක කරනකම් ඒ ප්‍රයිස් එක තියාගන්න. සෙකන්ඩ් ටයිම් වහට පුළුවන් ඇව්වොත් එමෙ මේමයි ප්‍රයිස් එක පොඩ්ඩක් වෙනස් වුණා කියලා ඇඩ්ජස්ට් කරනවා. නමුත් ෆස්ට් එකේම වා කෝටේෂන් එක දීලා ෂිප් කරන්න තව සතිය කරගෙන ඇඩ්වාන්ස් එක දෙන්න කලින් යා ඇඩ්වාන්ස් කාඩ් ආරම්භ කරන්න දෙයක් නැහැ. දැන් රුපියල් මෙච්චර ඩොලර් දශම ගාන කඩලා කිව්වොත් එතන ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔතන ඒ එතන තමයි ප්‍රශ්නේ. ඉතින් පටන් ගන්න එතන. ඊට පස්සේ අපි ගත්තොත් එමෙ මොකද ඩිරිවබල් අපි දැන් ඊට පස්සේ එනවා දැන් සමහරට එයා ෂිපින් කරගන්න පුළුවන් නැත්නම් අපි ෂිපින් කරනවා. ඒතකොට ෂිපින් කරද්දිත් අපි දරන දැන් FOB කියලා කිව්වොත් එමෙ සුද්ධ මෝඩයෝ නෙමෙයි. හරි අපේ කට්ටිය දැන් අපිත් එහෙම තමයි අපි ටැක්ටික් පාවිච්චි කරනවා FOB කියලා පුවාම කෙලින්ම අපි පැලටරයිස් කරන ඒවා ටික පෝට් එකට ගෙනල්ලා දෙන එක ඔක්කොම එක තියෙනවා රයිට් එතකොට අපි FOB කියම සවුරේ යව්වේ නැත්නම් එහෙම සමහරට යාලා පැලටරයිස් කෝස්ට් එකක් අපි ඕකට දානවා එන්න ෂිපින් කෝස්ට් එකට වෙනම පැලටරයිස් අදිනවා හරි නැත්නම් පැලටරයිස් කරනවා අනම්මනම් කරනවා එතකොට පැලටරයිස් කරපුවම පැලටරයිස් වර්ග තියෙනවා ට්‍රීටඩ් පැලටරයිස් ගන්න ඕනේ එක එක රටවල වලට තියෙනවා හරි ඒවා අපි හරියට ඒ ගැන දැනුවත් වෙන්න මම කිය එකද ඔයා UK වුණා UK තියෙන රෙගුලේෂන්ස් එක මොකද්ද කියලා බලන්න නිකම් පැලට් එකක් යවන්න බෑ එතකොට ට්‍රීටඩ් පැලට් ගන්න ඕනේ එතකොට ඒවට
එක සර්ටිෆිකේෂන් එක අරන් එන්න දැන් මම අද ඉදිත් දැන් කැනඩා යවන්න තියෙනවා දැන් නැව හිටන් දා බඩු බාද්දි අපි මෙහෙන් ඩොකියුමන්ට්ස් ටික එයාට යවන්න ඕනේ නැත්තම් එයාට ෂිප්මන්ට් එක ක්ලියර් කරන්න බෑ ඒතකොට ඒ යවද්දි අපි හරියට බලා ගන්න ඕනේ එයාගේ අවශ්‍ය ඩොකියුමන්ට්ස් ටික තියෙනවා ඔරිජිනල් ටික තියෙනවා කොපිස් ටික තියෙනවා ඒ ටික ඒවා සර්ටිෆයි කරලා තියෙනවා කියලා ඒවා හරියට චෙක් ලිස්ට් එක මේන්ටේන් කරන්න ඕනේ ඉතින් ඒ සර්විස් එක අපි ක්ලයන්ට් දෙනවා නම් ක්ලයන්ට් කවදාවත් කැඩෙන්නේ නැහැ එයා දන්නවනේ දැන් මම මේ උදාහරණ මේ චයිනා චයිනා ක්ලයන්ට් මාර හැපි විත් අස් මොකද ඒක අපි ගියේ මේ 40 foot container එකක් ගියේ අපි පොඩි පොඩි ප්‍රමාණයක් තියෙන 40 foot එකේ තව ලංකාවේ තියෙන ප්‍රසිද්ධ කම්පැනි එක බඩු ටිකක් එක තමයි අපි කම්බයින් කරලා යවුවේ නමුත් මගේ BL එකෙන් තමයි ගියේ කැප් ඕගනික් කියන BL එකෙන් ගියේ දැන් කස්ටම් එකෙන් බැලුවොත් එම EDB එකෙන් බැලුවොත් එම කැප් ඕගනික් කියන BL එකේ 40 foot container එකක් චයිනා වලට යවලා තියෙනවා නමුත් මගේ පොඩි ප්‍රමාණයක් තියෙන්නේ භාගයක් තියෙන්න පුළුවන් ඒක අනිත් ඒවා තියෙන වෙන කම්පැනි නමුත් එයාට කරගන්න බෑ එයාට king coconut export license එක නෑ වටේතරේ තියෙන එකින්ද මගේ එකෙන් යවුවා අර ප්‍රොඩක් දෙකක් කම්පැනි දෙකක එක BL එකකට දානවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඔක්කොම අපිට ආපහු වෙනම පැකින් ලිස්ට් හදන්න ඕනේ. තියක් තියෙනවා පැකින් ලිස්ට් හදන්න. ඒවා අපි ඊළඟ වීඩියෝ එකක් කරමු. කොහොමද ඔය එක්ස්පෝර්ට් ප්‍රොසීඩියර් කියන එක ටිකක් ප්‍රැක්ටිකල් සිනාරියෝ එකක්. ඒ පැකින් ලිස්ට් එක හදන්න ඕනේ. ඊට පස්සේ ඒ අදාළ ඒවට කරන්න ඉතින් ලොකු කතන්දරයක්. ඉතින් ඒ කතන්දරය කරලා අපි ඉතින් ලොකු අමාරුවක් දමලා වැඩේ කරලා අපි යවුවා. දැන් හිතන්නේ ද බලු ටික ගන්න නම් ගද්දී අපි මෙහෙන් අදාළ ડોකියුමන්ට් එක ඒ විදිහට දෙනවා. නමුත් ඒ විදිහ ක්ලයන්ට් අපිත් එක්ක වැඩ කරද්දී අපි අපේ තියෙන ෆ්‍රෙන්ඩ්ලි ගතිය. අපි කියන්නේ ෆ්‍රෙන්ඩ්ලි එක සහ අපි කියන්නේ අපි අර මන ෆ්ලෙක්සිබල් එක. දැන් පොඩි උදාහරණයක් ඒකම තමයි. චයිනා වලම උදාහරණයක්. මේක හොඳට ගන්න ඔයාලා. ඔයාලට තියෙන මේ බල්ල එකනෝට තියෙන හොඳම පොයින්ට් එක තමයි. හරි. අපි අනිවාර්යෙන් ඒ අදාළ රටේ අදාළ රටට අවශ්‍ය ડોකියුමන්ට් පාර්ට් එක අපි දැනගෙනම ඉන්න ඕනේ. ප්‍රොඩක්ට් එකක් අපි යවනවා නම් ෂිප්මන්ට් එකක් කරද්දී ඒක LCL වෙන්න පුළුවන්, FCL එකෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් එයා ෆ්‍රේට් මොන හරි වෙන්න පුළුවන්. මොනවා යවුවත් ඒ රට ක්ලියර් කරගෙන ඒ රට ඇතුළට ගන්න එයාලට අවශ්‍ය ડોකියුමන්ට් සෙට් එකක් තියෙනවා. එතකොට අපි ඒක කොහොමත් මම ඒක වෙරිෆයි කරගන්නවා ක්ලයන්ට් දාලා මේක කියන්න මේ මේ ටික තමයි අපි වන් රයිට් ඕකේ එතකොට මම යාපු අපි කිම හරයි ආර් CEO එක ඕනේ ඔයාට ෆයිටෝසෙන්ටරි සර්ටිෆිකේට් එක ඕනේ හෙල්ත් සර්ටිෆිකේට් එක ඕනේ එතකොට අපි කියන්නේ අපි ට්‍රීටඩ් පැලට් වල සර්ටිෆිකේෂන් ෆැබ්‍රිකේෂන් සර්ටිෆිකේෂන් ඕනේ ඔරිජිනල් ඉන්වොයිස් එක කියලා කියනවා පැලට් මොකද්ද කියන්නේ පැකින් ලිස්ට් එක කියලාද ඔය සෙට් එක මේක ඕකේ නේද කියලා අපි යවනවා ඊට පස්සේ එහෙම මේල් එක එවනවා ආ නෑ අපිට මොනවාද ෆයිටෝසෙන්ටරි ඕනේ නෑ රයිට් ඕනේ නෑනේ අපි එතකොට ඒ ටික නැතුව තමයි අපි යවන්නේ. හැබැයි මම කරපු දෙයක් තමයි අපි ගන්න normal විදියට මම PL 1000ක් 1500ක් අපිට යන්නේ සර්ටිෆිකේට් ගන්න. නෑ මම කව 5000යි ගන්න කියලා. shipment එක ship එක sale වුණාට පස්සේ තමයි client කියන්නේ නෑ මට 5000 ඕනේ. ship එක sale වුණාට පස්සේ 5000 ගන්න බෑ. මලා ඒක ගන්න බෑ. අපි මෙතන නැවක් ගියාට පස්සේ මොකද කරන්නේ? යාර product එක අපිට හරිසියෙ 5000 එකම මරන් තියාගත්තේ නැත්නම් යාර shipment එක clear කරන්න බෑ. හරි. එතකොට මගේ අර තිබ්බේ ලක් එක හෝ මොකක්hari එකක් ඉඳන් මම අරගත්තා. ඊට පස්සේ මම ඊට පස්සේ අපි ප්ලෑන් කරලා ප්‍රශ්නයක් නැහැ මම ගත්තා. ඔයා එපා කිව්ින්ද දුන්නේ අපි වන්නම් කියලා කුඩි කරලා එව්වා. ඒතොර ඒ එතන ඒ හැදිත්තේ අර ක්‍රෙඩිබිලිටි එක මම කියන අපි ගාව තිබ්බේ ඒ හැකියාව කැපබිලිටි එක. ඒක තමයි next time රන්ජන් no any miscontainer. all you. ඒක තමයි එතනට හැදුවා. ඉතින් ආයෙ දැන් ඔයා කියන්නේ චයිනා කියන්නේ කොහොමද මාකට් කියලා දන්නව? අමතේ මගේ මට මේ ප්‍රොජෙක්ට් මේ කරපු එක මට නෑ ප්‍රොෆිට් නෑ. at least break even level එකේ හරි තිබ්බනම් that's more than enough. එතන තමයි ඒ level එක අපි මිනිස්සු හිතන්නේ නෑ මේක මිරිකලා දැන් China ගෙන් නෑ මේක ගන්න බෑ අපි ගෙව්වා අපි මන unofficial මෙච්චරක් ගෙව්වා අපි මෙච්චරක් මේක ගන්න ඕනේ කියලා ඒක තමයි කඩා ගන්නද. එතන ඩොලර් 50ද 100ද නෙමෙයි. මම මට ඒ ඩොලර් 50 කරි 100ක් කරි ඒක නෙමෙයි මම එතන වඩා මිලියන ගණක් අපි ඉස්සරහ හිතන්න ඕනේ. ඔතන හිතන්නේ අපේ කට්ටිය. ඔක හිතන්න පුළුවන් නම් we can win. right. වාගේ එක්ස්පෝර්ට් බිස්නස් එකට බයර් කෙනෙක්ව හොයාගෙන එතන ඉහාට ඒ රිලේෂන්ෂිප් එක පවත්වාගෙන ගිහිල්ලා වාගේ එක්ස්පෝර්ට් බිස්නස් එක ග්‍රෝ කරන්නේ කොහොමද පිළිබඳව ඔයාලට හොඳ ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් මේ වීඩියෝ එකෙන් ලැබුණා කියලා අපි විශ්වාස කරමු. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක සම්බන්ධව ප්‍රශ්න මොනවාද තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ මේ ඕනම දේවල් කොටපෙන් අහන්න පුළුවන්. මීට අමතරව ඔයාලට රන්ජන් හංජපොල එක්ක පෞද්ගලික කනෙක්ට් වෙන්න කැමති නම් ඒකට අවශ්‍ය හැම ලින්ක් එකක්ම අපි ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තිනවා. ඉතින් ඔයා ලංකාවට බිස්නස් සම්බන්ධයෙන් හැම දෙයක්ම තේරෙන සිංහලෙන් සිම්පල් විදිහට කියලා දෙන සිම්පල් බුක්ස් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා.